අපේ ගෙදර දේවල් හොරු ඇවිල්ලා මංකොල්ල කෑවා නම් අපිට එය දැනගැනීමට අයිතියක් තියෙනවා. එයට බාධාවන් පැමිණවීම තවත් ආකාරයක අපරාධයක්. හිට්ලර් විසින් මරපු මිනි ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නවා. ලෝකේ හැදිලා තියෙන්නේ රහස් තබා ගන්න පුළුවන් විදිහට නෙවෙයි. බලය ලබා ගැනීම වගේ දෙයකට නම් මෙවැනි දේවල් භාවිතා කරේ එහි ආනිසංස ඒ හැම කෙනෙකුටම දරුණු ඉරණම් අයිති වෙනවා. The news reporter. මානව ජීවිතයේ ඇත්තටම රහස් කියලා දෙයක් නැහැ. අපි සමස්ත මානව ඉතිහාසයම විග්‍රහ කරගත්තොතින් විද්‍යාත්මකව කියවගත්තොතින් විචාරශීලීව කියවගත්තොතින් අපි දන්නවා ලෝකේ සිදුවලා තියෙන මහා පරිමාණයේ අපරාධ ඝාතන මහා පරිමාණයේ මිනිසුන්ව විනාශ කිරීම කාලයක් ගිහිල්ලා හෝ ලෝකෙට අනාවරණය වෙලා තියෙනවා. ඈත අතීතයේත් ඔය දේ ඇත්ත වර්තමාන ඉතිහාසෙත් ඇත්ත. අපි ඈත අතීතයට ගියෝතින් ඈත අතීතයේ සිදු වුණු ඒ හැම ව්‍යසනයක්ම මනුෂ්‍ය ඝාතනයක්ම අනාවරණය වෙලා තියෙනවා. මෑත ඉතිහාසෙත් එහෙමයි. දැන් අපි ගත්තොතින් ඇඩෝල්ෆ් හිට්ලර් කොතරම් මිනිසුන් ඝාතනය කරාද කියන එක. ඒ වගේම ජෝසෆ් ස්ටාලින් කියන ඒ ඒකාධිපතියා කොතරම් මිනිසුන් ඝාතනය කරාද කියන එක. එහෙම නැත්තම් මාඕ සේතුන්. එහෙම නැත්තම් නැපෝලියන් බොනපාට්. එහෙම නැත්තම් ජුලියස් සීසර්ලා වගේ අය. එහෙම නැත්තම් මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ අතින් සිදු වුණු දේවල්. එහෙම නැත්තම් ආයි මෑත ඉතිහාසයේ බෙනීතෝ මුසලීනි ඒ වගේම පොල් පොට් වගේ අයගේ අතින් සිදු වුණු දේවල් ඒ හැම දෙයක්ම කාලයාගේ ඇවෑමෙන් ලෝකයට අනාවරණය වෙලා තියෙනවා. දැන් යම්කිසි දෙයක් අපිට තාවකාලිකව හඟවන්න පුළුවන්. සඟවා තබන්න පුළුවන්. අපේ පෞද්ගලික ජීවිතෙත් එහෙමයි. දැන් අපි ගමු සරල උදාහරණයක්. යම් කිසි ස්වාමි පුරුෂයෙක් තම බිරිඳට හොරෙන් බිරිඳ නොදැනුවත්ව වෙන අයතා සම්බන්ධයක් පවත්වනවා කියනවා කියලා කවදාහරි දවසක ඔක අනාවරණය වෙනවා. එහෙම කරපු අයගේ සමහරක් ඒවා අනාවරණය වෙලා තිනවා ඔහු මිය ගියන් පස්සේ. නමුත් කවද හෝ දවසක කාලයක් ගිහිල්ලා හෝ එවැනි දේවල් ලෝකයට අනාවරණය වෙනවා. මොකද මේ ලෝකය හැදිලා තියෙන්නේ රහස් තබා ගන්න පුළුවන් විදිහට නෙවෙයි. අපි රහස් කියලා කියන දේවලුත් කවද හරි දවසක එළියට එනවා, ඉස්මතු වෙනවා. එතකොට දැනට අවුරුදු දෙකකට පෙර සිදු වුණු ඒ පාස්කු දින ප්‍රහාරයත්, ඒ සිදු වුණු ඒ ඛේදජනක ඒ මහා සමූල ඝාතනයත් දැනට අපි සමහරක් වෙලාවට හිතන්න පුළුවන් අපි හරියටම ඒ ගැන තොරතුරු දන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම වෙච්ච දේ කුමක්ද කියලා දන්න අය ඉන්නවනේ. ඒකට මුල්ුණු අය, එය සැලසුම් කරන ලද අය, එය ආරක්ෂා කරන ලද අය සහ ඒ පිටිපස්සෙ ඉඳපු බලවේග දන්නවා. එතරේ ඔවුන් දන්න දේ කවදාහරි දවසක පුදුමාකාර විදිහට අපිටත් නොතේරෙන විදිහට ඒ දේවල් එළියට එනවා. මොකද ඒක තමයි මානව ඉතිහාසයේ දිශානතිය. මානව ඉතිහාසය සකස් වෙලා තියෙන ඒ විදිහටයි පුරාණයේ සිට. ඒ නිසා මේ ලෝකයේ තුල රහස් කියලා දෙයක් නැහැ. ඒ නිසා ඒ අනිවාර්යෙන්ම එළියට එනවා. නමුත් අපි එළියට එනකම් බලාගෙන ඉඳිය යුතුයි කියලා නෙවෙයි කියන්නේ. මිනිසුන්ට අයිතියක් තියෙනවා එවැනි දෙයක් සිදු වුණාම ඒ සම්බන්ධ සම්පූර්ණ දේවල් දැනගැනීමට. විශේෂයෙන්ම ඒ දුක් විඳින පවුල්වල අයටත් ඒ ඝාතනයෙන් දුක් විඳින අයටත් ඔවුන්ගේ පවුලවල අයටත් රටක ජනතාවටත් ඒ වගේම සමස්ත මානව සංහතියටත් ඒ අයිතියක් තියෙනවා. මොකද මේක මානව පවුලේ දෙයක්. ඒ නිසා මුළු ලෝකයටම දැනගන්න උවමනාවක් තියෙනවා. විතරන්නේ අයිතියකුත් තියෙනවා. පූජනීය අයිතියක්. ඇත්තටම මොකක්ද උනේ, කවුද ඒ පාස්කු ප්‍රහාර දවසේ ඒවලට වග කියන්න ඕන අය, ඒ බලවේග මෙහෙව්වේ කවුද, ඒවලට හේතුපාදක වුණු කරුණු මොනවාද කියලා දැනගැනීමට ලාංකිකයන්ට විතරක් නෙවෙයි සමස්ත මානව වර්ගයාටම අයිතියක් තියෙනවා. මොකද ත්‍රස්වාදී ක්‍රියාවක් කියන්නේ මානව පවුලටම එරෙහිව කරන ක්‍රියාවක්. එය මානව සංහතියට එරෙහිව කරන අපරාධයක්. ඒ නිසා සමස්ත ලෝකයටම එය දැනගැනීමට අයිතියක් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගමු. පැරණි ඊශ්‍රායල් වරුන්ව ඊජිප්තුවේ වහලුන් වශයෙන් තියාගත්තා. වහලුන් වශයෙන් ඔවුන් ජීවත් වුණා අවුරුදු 430. දැන් ඕක මුළු ලෝකෙම දන්නවනේ. ඕක හංගලා නෙවෙයිනේ තියෙන්නේ.
අපි බයිබලයේ නික්මයාම පොත කියව ගත්තොතින් නික්මයාම පොතේ ගැන මූලික විස්තර තියෙනවා. ඒතර මුළු ලෝකෙම අද දන්නවා ඊජිප්තුවේ දැනට අවුරුදු 3500කට වගේ පෙර මෙවැනි වහලුන් කණ්ඩායමක් තියාගෙන ඔවුන් වැඩගත්තා කියන එක මුළු ලෝකෙම දන්නවා. ඒක වැරද්දක් නෙවෙයි. මොකද දැන් ඊජිප්තුවයට මෙහෙම කියන්න බෑ. ඊජිප්තුවරුන්ට කියන්න බෑ මේක අපේ රටට නිග්‍රහයක්. අපගේ ජාතිය අභිමානයට නිග්‍රහයක් කියලා. එහෙමනම් ඔවුන් කළ යුත්තේ එවැනි දෙයක් නොකර සිටීම. වෙනත් ජාතියක් වහල්භාවයට පමුණුවන් නැතුව සිටීම. එතකොට දැන් අපි හිතමුකු උදාහරණයකට අපේ ගෙදරට හොරු පැන්නා. අපේ ගෙදර දේවල් හොරු ඇවිල්ලා මංකොල්ල කෑවා නම් අපිට එය දැනගැනීමට අයිතියක් තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි දැනගත්තයින් පස්සේ එය වහනවා නම් එය හංගනවා නම් අපි කරන්න කැමති නැත්තම් ප්‍රකාශ කරන්න. එහෙනම් බොහෝ විට ඒ අපේ ගෙදර හොරකම් කරලා තින්නේ ගෙදරම අය වෙන්න ඕන. එහෙමනම් එහෙමනම් අපේ ඥාතියෙක් වෙන්න ඕන. අපිට ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒක නිසා තමයි අපි කැමති නැත්තේ ප්‍රකාශ කරන්න. නැත්තම් ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා අපේ ගෙදරට අහවල් කෙනයි ආවේ කියලා ඔවුන්ට සාධක තියෙනවා නම් එය ප්‍රකාශ කිරීම. ඒකේ වැරද්දක් නැහැ. එතකොට යම් කිසි කෙනෙක් දුක් විඳා නම් ඒ දුක ගැන කතා කරන්න, ඒ දුක ප්‍රකාශ කරන්න පූජනීය අයිතියක් තියෙනවා. ඒ නිසා තමයි උදාහරණයකට දැන් අද වර්තමානයේ වෙනකොට අපි දන්නවා හිට්ලර් විසින් මරපු මිනි ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නවා. මොන මොන ජාතීන්ද හිට්ලර් විසින් පීඩාවට ලක් කරේ කියලා. ඒ වගේම ජෝසප් ස්ටාලින් කොතරම් මිනිසුන් ප්‍රමාණයක් මැරුවද කියලා අද ලෝකය දන්නවා. පොල් පොට් කොතරම් මිනිසුන් ප්‍රමාණයක් මැරුවද කියලා අද ලෝකය දන්නවා විස්තර. ඒව ගැන පරීක්ෂණ කරන විද්‍යාර්ථීන් ඉන්නවා, ඉතිහාසඥයන් ඉන්නවා. මානව සමාජයේ ප්‍රගතියට යන්නේ එහෙමයි. ඒ නිසා සමස්ත මානව වර්ගයාටම අයිතියක් තියෙනවා ඒ පාස්කු දින ප්‍රහාරය පිළිබඳව සියලුම දේවල් දැන ගැනීමට. ඒ දැන ගැනීමට අයිතියක් තියෙන්නේ පිළිගැනීමේ චේතනාවෙන් නෙවෙයි, අනාගතයේදී එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සහ සත්‍ය දැන ගැනීමට මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඒ සත්‍ය දැන ගැනීමේ අයිතිය අපිට එන්නේ දෙවන් වහන්සේගෙන්. ඒක හැමෝටම තියෙනවා. ඒක සියලුම දෙනෙකුට තියෙන අයිතියක්. දැන් අපි හිතමුකෝ කෙනෙකුගේ ජංගම දුරකථනය නැති වුණා කියලා. එතකොට ඒ පුද්ගලයාට අයිතියක් නැද්ද? කවුද මගේ ජංගම දුරකථනය හොරකම් කරේ කියලා දැනගන්න අයිතියක් තියෙනවා. නෛතිකවත් අයිතියක් තියෙනවානේ. ඒකනේ දැන් අපි පොලිසියට ගිහිල්ලා යම් කිසි විදිහක කම්ප්ලේන් එකක් කරාම පොලිසියෙන් අහන ප්‍රශ්නේ තමයි ඔබට සැක කවුද? නේ? නිත්‍යානුකූලව අහන දෙයක්. ඒ කියන්නේ අපි හොයනවා කවුද මේක හොරකම් කරේ කියලා දැනගන්න මිනිසුන්ට ස්වභාවයෙන්ම උපතින්ම ලැබුණු අයිතියක් තියෙනවා. ඒ අයිතිය කාටක්වත් පැහැර හරින්න බෑ. කිසිම කෙනෙකුට ඒ අයිතිය පැහැර හරින්න බෑ. මොකද එතකොට ඒක අර ත්‍රස්තවාදී ප්‍රහාරයට වඩා අපරාධයක් බවට පත් වෙනවා. දැන් මෙතන අපරාධයක් සිදු වෙලා තියෙනවා විතරක් නෙවෙයි, මහා ඝාතනයක් සිදු වෙලා තියෙනවා විතරක් නෙවෙයි, ඒ දෙය දැනගැනීමේ අයිතියත් වසන් කිරීම, යට ගැසීම, එයට බාධාවන් පැමිණවීම තවත් ආකාරයක අපරාධයක්. ඒතොර ඇත්තට ප්‍රහාර දෙයකට ලක් වෙලා දුක් විඳින මිනිසුන් ප්‍රහාර දෙයකට, එකක් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වෙලා, දැන් ඔවුන්ට තව ප්‍රහාරයක්කට ඔවුන් ලක් වෙලා ඒ ප්‍රහාරය තමයි ඔවුන්ට වෙච්ච දේ දැනගන්නත් අයිතියක් නැහැ. ඒ අයිතියටත් අකුල් හෙලලා තියෙන. එහෙම වුණොත් මොකද වෙන්නේ? නිකන් හිතන්න බලන්න. එතකොට අසාධාරණයකට ලක් වුණු සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා තමන්ගේ දුක වේදනාව අසාධාරණය ලෝකෙටම කියන්න, විශ්වයටම හඬ නගන්න අයිතියක් තියෙනවා. ඒක අපිට විතරන්නේ ඕනෑම රටකට අයිතින අයිතියක්. සමස්ත මානව පවුලේම අයිතියක්. ඒ වගේම තව දෙයක් අපි දන්නව මානව ඉතිහාසය විග්‍රහ කරගන්නකොට, මානව ඉතිහාසය අපි ගැඹුරින් අධ්‍යයනය කරනකොට එවැනි දේවල් කරපු අයට දරුණු දඬුවමුත් ලැබිලා තියෙනවා. ඒක සමහරක්කිට ඒ කරපු කෙනාට නොවන්න පුළුවන්. නමුත් ඒකෙ තියෙන ප්‍රශ්නය සමහරකට ඒක දරුවන්ගෙන් යන්න පුළුවන්. ඒ දේ දරුවන්ගෙන්, එහෙම නැත්නම් ඒ පරම්පරාවේ තව පරපුරවන් කීපයකින් එහෙම වෙන්න පුළුවන්. ඒකට හේතුව දැන් අපි හිතමු කෙනෙක් අසාධාරණයක් කරාම, එහෙම නැත්නම් වංචාවකින් අපි හිතමු කෙනෙක් මෙහෙම හිතන්නකෝ හොරකම් කරලා විශාල ධනයක් උපයනවා. එතකොට වෙන්නේ ඒ කෙනාගේ දරුවන් පවා ඒ ධනයෙන් යැපෙනවානේ. ඔවුනුත් ඒන් වාසි ගන්නවානේ. එතකොට ඔවුනුත් ඒට වග කියන්න ඕන.
සමහරක් දේවල් වෙලා තියෙනවා මානව ඉතිහාසයේ එක්කෙනෙක් කරපු දෙයක් නිසා ඒ මුළු ජාතියම දුක් විඳින තත්යකට ඇවිල්ලා තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි ගෙන්ජිස් ඛාන් වගේ මිනිමරුවෙක්. නේද? විශාල ඝාතන කරපු මොංගෝලියානු ජාතික අපි දන්නවා. යුදසෙනවියෙක් නමුත් එතුමා කරපු ඒ මිනිස් ඝාතන නිසා රටවල් වල කරපු හානිය නිසා පස්සේ කාලයේ සමස්ත මොංගෝලියානු ජනතාවටම දරුණු ඉරණමකට පීඩනයකට ලක් වෙන්න සිදු වුණා. එතකොට අපි දන්නේ අපි කරන පාපකාරී දැවැන්ත දරුණු ක්‍රියාවන් වල ආනිසංස අපි නොහිතන විදිහකට ගලාගෙන යනවා මතු පරම්පරාවන් වලට. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕන මේ සම්බන්ධයෙන්. මොකද දෙවියන් වහන්සේගේ ක්‍රියාවලියකුත් මේ තුල තියෙනවා. ඒ නිසා මට නම් ඉතාම සැකයක් නැහැ. මට ඉතාම විශ්වාසයි සහ සහතිකයක් තියෙනවා කවදා හරි දවසක ඒවට සහභාගී වුණු අයට දරුණු ඉරණම් අයිති වෙනවා. ඒ සහභාගී වුණු හැම කෙනෙකුටම ඉතාම දරුණු සෝචනීය ඉරණම් සමහර විට අපේ ජීවිත කාලය තුලම දැක ගන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ඒ ඉරණම වළක්වා ගන්න කල යුත්තේ ඇත්තට එළියට එන්න ඉඩ දීම. ජනතාවට සත්‍ය ලබා ගැනීමට ඉඩ දීම. ඒ වගේම අපි සමස්ත ජනතාවක් වශයෙන් මෙවැනි ඛේදවාචකයන් ගැන මෙනෙහි කරලා ඒ ගැන ගැඹුරින් හිතලා අනාගතයේදී මෙවැනි සංහාරයන් වළක්වා ගැනීමටත් කටයුතු කළ යුතුයි. මොකද අපි බලය ලබා ගැනීම වගේ දේකට නම් මෙවැනි දේවල් භාවිතා කරේ එහි ආනිසංස ඒ හැම කෙනෙකුටම ඉතාම ඉක්මනින් ගලාගෙන යනවා. ඒ අපේ ජීවිත කාලය තුළ අපිට දැක ගන්න පුළුවන්. ඒ ගැන කිසිම සැකයක් නැහැ. මානව ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කරනකොට ඔය කාරණාව ඉතාම පැහැදිලි. අර ක්‍රිස්තුන් වහන්සේත් කියනවා ලූක්තුමාගේ සුවිශේෂයේ ඔබ අද රහසිගතව ප්‍රකාශ කරන දේ කවදහරි අනාවරණය වෙනවා කියලා. එතකොට මේ කාරණාව අපේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන්ුත් ඇත්ත. අපි කරන හැම මගඩි වැඩක්ම හොර වැඩක්ම කවදහරි එළි වෙනවා. ඒ වගේම අපි කරන හොඳ වැඩත් එළි වෙනවා. එළියට එනවා. දැන් සමහරක් අය ගොඩාක් හොඳ දේවල් කරනවා රහසිගතව. ඒගොල්ලෝ කැමති නැහැ ප්‍රසිද්ධියට. හැබැයි ඔවුන්ගේ මරණයෙන් පස්සේ අපි දැනගන්නවා මේ පුද්ගලයා මේ වගේ හොඳ දේවල් කරා කියලා. ඒ හොඳ ලබාගත් මිනිස්සු කතා වෙනවා. ඒකයි මම අර මුලින් කිව්වේ මේ ලෝකේ රහස් නැහැ. අපි කරන රහසිගතව පවා කරන හොඳ නරක දෙකම කවදාහරි සමස්ත ලෝකයටම අනාවරණය වෙනවා. එතකොට අපි හොඳ දෙයක් අනාවරණය කරන එක හොඳ දෙයක්. ඒක අපිට කීර්තියක් ඇති වෙන දෙයක් නේ. එතකොට අපි කරන මහා පරිමාණයේ අපරාධ පාපකාරී ක්‍රියාවන් මගඩි වැඩ අනාවරණය වෙනවා නම් පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා සමහරක් විට දුක් විඳින්න වෙන්නේ පුද්ගලයාට නෙවෙයි ඔහුගේ දරුවන්ට සහ දරුවන්ගේ දරුවන්ට. එහෙම නැත්නම් ඒ දරුවන්ගේ දරුවන්ටත් ඒ නිසා දුක් විඳින්න වෙනවා. ඒ නිසා මං හිතන්නේ සත්‍යයට එළියට එන්න දීම හොඳ දෙයක්. නැත්නම් අපි දන්නේ මොන වගේ ඛේදජනක අනාගතයක් ඔවුන්ට අත් වෙන්න යන්නේ කියන එක ඉදිරියේදී. එය සුවබා ධර්මයේ විසින් අපි නිකන් විද්‍යාත්මක සංකල්පයක් භාවිතා කර සුවබා ධර්මයේ විසින් කරනවා. එහෙම නැත්නම් කිතුණු අත්දැකීමට අනුව දයන් වහන්සේගේ ක්‍රියාවලියක් තියෙනවා. එය පරිගැනීමක් නෙවෙයි, සාධාරණය. සාධාරණය ඉටු කිරීම. මොකද අපි අසාධාරණයක් කරාම ඒ අසාධාරණයට අපි යම්කිසි විදිහක වන්දි ගෙවීමක් නොකරොතින් ඒ සඳහා අපිට යම්කිසි ආකාරයක ගෙවීමක් කරන්න සිදු වෙනවා. එහි ආනිසංස වලට ඉතාම ඉක්මනින් අපට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ගැන මට කිසිම සැකයක් නැහැ. මානව ඉතිහාසය ගැඹුරින් කියව ගන්නකොට අපිට ඒ කාරණාව ඉතාම පැහැදිලිව තේරුම් බේරුම් යන දෙයක්. ඒ නිසා ඒ දුක් විඳින ඒ ජනතාවට, ඒ පීඩා වෙලා ඉන්න ජනතාවට, ඒ ශෝකයෙන් පෙළෙන අයට කළ හැකි එක සේවයක් තමයි සත්‍යය එළියට දැමීම. මේ පාස්කු ප්‍රහාරයේ ඇත්තටම සිදු වුණේ කුමක්ද කියන ඒ ගැඹුරු සත්‍යතාවයට එළියට එන්න, පිටට ගලාගෙන එන්න ඉඩදීම මං හිතන්නේ ඔවුන්ට කරන ලොකුම උපහාරය තමයි. ඒ වගේම අනාගතයේදී එවැනි දේවල් වළක්වා ගැනීමටත් අපිට කළ හැකි දෙය. බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.